ඊටියුබ් එල්කේ හා ඉසිවර සහන ජෝත්සය එක සම්බන්ධ නොබට ආයුබෝවන්. ඔබේ නම පටන්ගන්න ඊ අකුරෙන්න්න. ඔබේ නමට නමේ මුල නමේ ඉංග්‍රසි භාසාාවෙන් ලියනකොට ඔබේ නම මුලට එන්නේ ඊ අකුරනම් ඔබ ගැන තමයි ඔබේ නමින් කියවෙන ඔබේ ස්වභාවය තමයි මේ කියන්නේ. ඊ අකුරෙන් ඉපදනු ඔබ බොහොම කරදර ගොඩක් මැද ජීවත්වෙන්ට කැමති කෙනෙක් නෙවෙයි. ඔබ නැති කරදර ඔළුවේ දාගෙන, නැති ප්‍රශ්න ඔළුවේ දාගෙන ඔබේ තියෙන නිදහස නැති කරගන්න කැමති කෙනෙක් නෙමෙයි. බොහොම නිදහස ප්‍රිය කරන, නිදහසේ ජීවත්වෙන්ට ඔබ ගොඩක් ආසා කරන කෙනෙක්. ඉතින් මේක ඔබ නැති වෙනවට ඔබ කැමති නෑ. ඔබ ඒ නිසා රටේ නැති ඒ කුණු කන්දවල් ඔළුවේ දාගෙන ඒවා ඔබේ ප්‍රශ්න කරගෙන, රටේ ප්‍රශ්න ඔබේ ප්‍රශ්න කරගෙන ඔබ හිතින් දුක් විඳ ඕන මිනිස්සෙක් නෙවෙයි, කැමති මිනිස්සෙක් නෙවෙයි. ඒ නිසා ඔබ ඒ දේවල් ඔබට මොනවා වුණත් ඔබ ඔබේ නිදහස, ඔබේ මානසික සුවය ඔබ ඉහලින් අපේක්ෂා කරනවා. ඔබ ඒවා අනුන්ගේ ප්‍රශ්න ඔබ ඔබේ ප්‍රශ්න කරගෙන හිතින් දුක් විඳ ඔබ කිසිසේත්ම කැමති නෑ. මම හිතන්නේ ඒක හොඳ ලක්ෂණයක්. මොකද ගොඩක් මිනිසුන්ට නැති කාරණයක් ඒක. මොකද ගොඩක් මිනිසුන්ට තියෙන්නේ සමාජයේ තමන්ගේ ප්‍රශ්නට වලට වඩා අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කරගත්ත බවක් තමයි හොයාන ගියාම තියෙන්නේ. ඉතින් ඒක ඔබ තුළ අඩුයි ඇත්තටම යම් මට්ටමකට. ඉතින් ඒ වගේම තමයි බොහොම ඔබ සමාජයේ ජීවත් වෙනකොට බොහොම ප්‍රියමනාප විදිහට, බොහොම ලස්සනට ඇඳලා පැළඳලා බොහොම පිළිවෙලකට ජීවත් වෙන්න කැමති කෙනෙක්. ඉතින් ඔබ අර විලාසිතා කරන්න, ෆැෂන් කරන්න විලාසිතා කරන්න, එතකොට ඒ වගේ විවිධ ඇඳුම් පැළඳුම්, විවිධ ආභරණ, එතකොට ඒ වගේ බොහොම කෙනෙකුට ටිකක් අලුත් අලුත් දේවල් විලාසිතා අත්හදා බලන්න, ඒ වගේ දේවල් විඳින්න ඔබ ටිකක් වැඩිපුර කැමැත්තක් දක්වන ගතියක් ඔබේ ඒ චරිතය තුළ දකින්න පුළුවන්. ඒ වගේම තමයි ටිකක් මතක තියාගන්න ඕන ඔබ ආදරයේදී ටිකක් පරිස්සම් වෙන්න ඕන කාරණයක් තියෙනවා. මොකද ඔබ මේ ආදරය කරන්න ගියාම, ප්‍රේම කරන්න ගියාම ගොඩක් වෙලාවට ඔබ ඔබේ අකුර ඊ අකුරෙන් පටන් ගන්න නමක් තියෙන කාන්තාවක් වෙන්න පුළුවන්, නැත්තම් පිරිමි කෙනෙක් වෙන්න පුළුවන්. කොහොම වුණත් ඔබට එතනදී ඔබ ආදර සම්බන්ධතා කීපයක් ඇති වෙන කෙනෙක් වෙන්න පුළුවන්, ඇති කරගන්න පුළුවන්. ඉතින් මේක මං හිතන්නේ හොඳ කාරණයක් නෙවෙයි. ඉතින් ඇති වෙන එකක් නැති වුණාට පස්සේ ඇති වෙන එක වෙනම කතාවක්. නමුත් සම්බන්ධතා තියෙද්දී තවත් සම්බන්ධතා වලට ඔබ පෙළඹෙන ගතියක් ඔබේ චරිතය තුළින් දකින්න පුළුවන්. එහෙම හිතන ගතියක් තියෙනවා ඔබට. ඉතින් මම කියන්නේ ඔබ අනිවාර්යෙන් එක කරනවයි කියන එක නෙවෙයි මේ කියන්නේ. ඔබේ හිතට එහෙම අදහස් එන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒක කාන්තාවක් වුණත්, පිරිමියෙක් වුණත් මේ අකුර එන අයගේ ඔබේ ස්වභාවය බවට මේකපත් වෙනවා. ඒ වගේම තමයි ඔබ දුකින් නැත්තම් කනස්සල්ලෙන් කාලය ගත කරන්න කැමති නැති කෙනෙක්. ඒ කියන්නේ ඔබ හැම වෙලෙම ඔබ සතුටින් ඉන්න බලන කෙනෙක්. ගත වෙන උදේ නැගිට වෙලාවේ ඉඳලා රෑ නිින්දට යනකම් ඔබ හැම ගත වෙන හැම තප්පරයක්ම බොහොම සතුටින් විනෝදයෙන් ගත කරන්න තමයි ඔබ හිකම බලාපොරොත්තු. ජීවිතේ සතුටින් ගත කිරීම, ජීවිතේ විනෝදයෙන් ගත කිරීම තමයි ඔබ යාළුවොත් එක්ක විනෝද වෙන්න, එතකොට ඒ වගේ දරුවෝ බිරිඳ ස්වාමියා එක්ක විනෝද වෙන්න, ඔබ ටිකක් වැඩිපුර ඒ වගේම ඇවිදින්න, සංචාරය කරන්න රටේ තොටේ, ඒක ඒ වගේ දේවල් බලන්ට යන්න, විශේෂයෙන් ඇවිදින්න යන්න, මේ වගේ නොඑක් දේවල් බලන්ට යන්න ඔබට විසු ආසාවක් තියෙනවා, උනන්දුවක් තියෙනවා. ඔබ එහෙම ඒකට කැමති පුජ්‍යලයක්. ඒ වගේම තමයි ඔබට හොඳ දැනුමක් තියෙනවා, පැතිරුණු දැනුමක්, සම්භාව්‍ය දැනුමක් ඔබට තියෙනවා හැම දෙයක් ගැනම. මේක ඔබේ තියෙන විශේෂත්වයක්. හොඳට සමහර විට ඔබේ තියෙන අත්දැකීම් නිසා වලින් ගත්ත ඒවා වෙන්න පුළුවන්, පොතපතින් ඔබ ඉගෙන ගත්ත දේවල් වලින් යම් යම් දේවල් කියවලා ගත දැනුමක් වෙන්න පුළුවන්. මේ කොහොම වුණත් ඔබට ඕනම දෙයක් සම්බන්ධයෙන්, ඕනම විෂයක් සම්බන්ධව, ඕනම කරුණක් සම්බන්ධව ඔබට යම් කිසි දැනුමක්, පුතුල දැනුමක් යම් ආකාරයක ඔබේ තත්ත්වයේ හෝ තරාතිරි මෙහෙට ඔබට පවතිනවා. ඉතින් මේකත් ඔබ තුළ දකින්න තියෙන විශේෂ කාරණයක් මේ ඊ අකුරෙන් ඉපදුනා නම්. ඉතින් මතක තියාගන්න ඔබ ඔබේ දුර්වලතාවයක් ඔබ හදා ගන්න ඕන අනිවාර්යෙන්ම. ඔබගේ තියෙන
යම් අසංවර ස්වභාවයක් ඔබේ චරිතය තුළ තියෙනවා නම් ඔබ අනිවාර්යයෙන් ඒක නැති කරගන්න උත්සාහ කරන්න. ටිකක් විනයගරුක ආචාරශීලී ස්වභාවය කියන එක ඔබ අනිවාර්යයෙන් ඔබේ චරිත තුළ ඇති කරගන්න උත්සාහ කළ යුතුයි. ඉතින් මම කියන්නේ ඒක නැහැයි කියන එක නෙමෙයි. ඔබට යම් මට්ටමක ඔබේ චරිතය තුළ ආචාරශීලී ස්වභාවය, එහෙම නැත්නම් ඒ විනයගරුක ස්වභාවය, සංවරශීලී බව කියන එක අඩු කරන අතියක් ඔබේ චරිතය තුළින් දකින්න පුළුවන්. ඒ නිසා ඔබේ පිළිබඳව වඩා සැලකිලිමත් වීම තුළින් ඔබට ඒකේ නඩුපාඩු මකාගෙන ඔබේ සාර්ථකත්වය ඇති කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් බොහොම හොඳ උත්සාහවන්ත ගතියක් තියෙන කෙනෙක් මේ ඊයකුරෙන් නම එන බොහෝ අයට උත්සාහය කියන එක තියෙනවා. ජීවිතයේ පිළිබඳව සුවාදීනව තමන්ගේ අදහසක් ඇතිව දකින්න පිරිසක් තමයි ගොඩක් වෙලාවට මේ නමින් ඉන්නේ. ඉතින් ඔවුන්ට තමන්ගෙම කියලා සැලැස්මක් තියෙනවා. ඒ නිසා ඔබේ සැලැස්ම හරි විදිහට සකස් කරගෙන ඔබේ ජීවිතය සාර්ථක කරගන්න උත්සාහ කරන්න. ඒක තමයි මේ කාරණා දැනුවත් කිරීම තුළින් ඉසිවර සහන ජ්‍යොතිෂය බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඔබට ඔබේ ජීවිතය සාර්ථක කරගන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. YouTube LK channel subscribe කරලා රැඳී ඉන්න, ඉදිරියටත් මෙවැනි videos ඔබට දැක බලා ගැනීමට හැකියාව පවතිනවා.